මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ ඇප්ලිකේෂන් ප්‍රොටෝකෝල් එක ගැන. අපි කලින් වීඩියෝ එකේ link layer එකයි network layer එකයි transport layer එකයි ගැන කතා කරා. ඒ වගේම අපි කලින් වීඩියෝ එකේ server සහ client කියලා programs දෙකක් write කරා. ඊට පස්සේ ඒ දෙක අතරේ connection එකක් establish කරා socket එකක් ආදාරේ. ඊට පස්සේ port එකකට connect කළා server එකකින් message එකක් client යවුවා hello world කියලා. ඊට පස්සේ client ගින් අපි ඒක display කරා. ඉතින් දැන් අපි කතා කරන්න යන application layer එක තමයි මේ internet protocol suite එකේ උඩින්ම තියෙන්නේ. ඔයාලට මතක ඇති මුලින්ම link layer එක තියෙනවා. ඊට පස්සේ network layer එක තියෙනවා. අපි ඒකේ තමයි internet protocol එක ගැන කතා කරේ. ඊට පස්සේ transport layer එක තියෙනවා. ඒකේ අපි TCP එක ගැන කතා කරා. ඊළඟට තමයි application protocol එක තියෙන්නේ. අපි කලින් වීඩියෝ එකේ application layer එකට data send කරේ මේ transport layer එක හරහා. අපි මේ transport layer එකෙන් තමයි මේ දෙක අතර communicate කරේ. මේ ඇවිල්ලා එක application එකක්, මේ ඇවිල්ලා තවත් application එකක්. හිතන්න මේක අපේ server එක, මේක client කියලා. ඉතින් අපි transport layer එක හරහා තමයි TCP එකෙන් තමයි communicate කරේ. එම නැත්නම් data send කරේ. ඒත් දැන් අපි කතා කරන්න යන්නේ මේ application layer එක ගැන. මේ layer එක අතර communicate කරන එක ටිකක් වෙනස්. මේ layer එකේ නීති තියෙනවා. මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ HTTP එහෙම නැත්නම් Hypertext Transfer Protocol එක ගැන. ඒක තමයි ඉන්ටර්නෙට් එකේ තියෙන ප්‍රධානතම application layer එක. web pages retrieve කරන්න තමයි අපි මේක use කරන්නේ. ඒ කියන්නේ මොකක් හරි server එකකින් අපිට අවශ්‍ය document එක එහෙම නැත්නම් web page එක ලබා ගන්න තමයි අපි මේ http use කරන්නේ. ඉතින් මේ http කියන්නේ internet එක හරහා server එකකින් web documents retrieve කරගන්න හැකියාව ලබා දෙන නීති මාලාවකට. එතකොට මේ protocol එකක් කියන්නේ යම් කිසි දෙයක් හරියට පවත්වාගෙන යන්න හැමෝම විසින් එකඟව පිළිපදින නීති මාලාව. හැමෝටම පොදු නීති මාලාව. මේ hypertext transfer protocol එක නිසා සම්මත වෙලා තියෙන දෙයක් තමයි uniform resource locators කියන්නේ. ඒ කියන්නේ URL සර්ට. අපි මේවා ගොඩක් අවස්ථාවල භාවිතා කරනවා. අපි සාමාන්‍යයෙන් ඒව ගැන හිතන විදිහක් තමයි මේක අපේ බ්‍රවුසර් එකේ ටයිප් කරොත් මේක ලබා දෙනවා කියලා. ඒ කියන්නේ මේ URL එක ගිහිල්ලා බ්‍රවුසර් එකේ ටයිප් කරාම මේ බ්‍රවුසර් එකෙන් මේකට අදාළ ડોකියුමන්ට් එක අපිට ලබා දෙනවා කියලා තමයි අපි දන්නේ. ඒත් ඇත්තටම මේ URL එක ඇතුලේ ইনফরমේෂන් තියෙනවා. මේ URL එක ගත්තොත් මේ HTTPS කියන්නේ ප්‍රොටෝකෝල් එක. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මෙයාලා මේ HTTPS කියන ප්‍රොටෝකෝල් එක යූස් කරනවා කියලා. මේ www.berkshirehathaway.com කියන්නේ host. ඉතින් මෙන්න මේ host යටතේ තමයි අපේ අපිට අවශ්‍ය documents ඔක්කොම ටික තියෙන්නේ. එතකොට මේ message.html කියන්නේ document එක. මේ host ගේ එහෙම නැත්නම් මේ berkshirehathaway.com කියන එකේ document එකක් තමයි message.html කියන්නේ. ඉතින් මේ වගේ තව තව විදිහේ documents තියෙන පුළුවන්. user අලුත් document එකක් ඕන වුණාම link එකක් click කරනවා. user එක click කරලා කියනවා මට වෙන page එකක් වෙන document එකක් දෙන්න කියලා. ඒක link එකක් වෙන්නත් පුළුවන්, button එකක් වෙන්නත් පුළුවන්. අපි මේ link එක click කරාම අපේ browser එකෙන් get කියලා request එකක් send කරනවා server එකට. ඒ server එකට get කියලා request එකක් send කරලා මේ user අවශ්‍ය document එක දෙන්න කියනවා. ඊට පස්සේ document එක server එකෙන් retrieve කරගත්තට පස්සේ browser එක විසින් ඒක user ට display කරනවා.
एक अभी टिका तेरुंग करने डायग्राम में का बढ़ो मित्रों वाले बड़ा करने बोलूँगा फर्स्ट पेज के ला वेब पेज का तीनों यूज़ दें मैं वेब पेज की ना लिंक का क्लिक करना मैंने मैं सेकंड पेज की ने का लिंक का किया है तन यदि मैं यूज़र मैं सेकंड पेज की ने का क्लिक करना यदि ये क्लिक कराड़ पास से मैं ब्राउज़र का किया ने अपे मैं कंप्यूटर के रन में ना सॉफ्टवेयर का ब्राउज़र का बल ना मैं यूज़र वेब पेज के यदि मुनारे क्लिक कराद किया ඒ විදිහට මොකක් හරි link එකක් හෝ button එකක් click කරාම browser එක බලනවා ඔයා මොන site එකේද ඉන්නේ ඔයා මොන link එකද click කරේ ඔයාට connect වෙන්න ඕන මොන server එකටද මොන port එකටද කියලා බලනවා ඊට පස්සේ මේ browser එක ඒ අදාළ server එකේ අදාළ port එකත් එක්ක socket connection එකක් establish කරගන්නවා දැන් මෙතන socket connection එකක් තියෙනවා මෙතන දැන් socket connection එකක් කරා තමයි මේ browser එක web server එකත් එක්ක connect උනේ. මේ විදිහට connect වුණාට පස්සේ මම අර කලින් කිව්වා වගේ මේ browser එක get request එකක් යවනවා. ඉතින් ඒ get request එක යවලා කියනවා මේ user මෙන්න මේක click කරා මේකට අදාළ document එක එවන්න කියලා. ඒක send කරන්න කියලා get request එකෙන් browser එක web server එකට කියනවා. මේ විදිහට අදාළ වෙබ් සර්වර් එකේ අදාළ port එකට මම දැන් කියලා මේකේ කියලා තියෙන්නේ port 80 එකට තමයි connect කරලා තියෙන්නේ මේ වෙබ් සර්වර් එකේ port 80 එකට connect කළා ඊට පස්සේ දැන් මේ සර්වර් එකෙන් බලනවා මේ user ඉල්ලන්නේ මොන document එකද කියලා ඊට පස්සේ මෙතන process එකක් වෙලා ඒ document එක හොයා ගන්නවා ඒ හොයාගත්තට පස්සේ අදාළ document එක response එකක් විදිහට browser එකට එවනවා ඉතින් browser එකට එවුවට පස්සේ browser එක web page එකෙන් ඒක user ට display කරනවා මුලින්ම user link එක click කරනවා ඊට පස්සේ browser එක බලනවා මොකක්ද ඒ click කරේ කියලා ඊට පස්සේ browser එක socket connection එකක් establish කරගන්නවා මේ අදාළ server එකේ port එකත් එක්ක ඊට පස්සේ ඒකට get request එකක් යවනවා ඊට පස්සේ web server එකෙන් බලනවා මොකද්ද මේ browser එක ඕනේ කියන්නේ කියලා ඊට පස්සේ response එකක් විදියට ඒක browser එකට යවනවා browser එකෙන් ආයේ web page එකකින් ඒක user ට display කරනවා ඉතින් සාමාන්‍යයෙන් අපිට මේක පේන්නේ මෙන්න මේ page එකේ ඉඳන් මෙන්න මේ page එකට මාරු වෙනවා කියලා විතරයි අපි දන්නේ නැහැ ඒක ඇතුලේ තියෙන process එක ඒත් අපිට පේනට වඩා දෙයක් මේක ඇතුලෙන් සිද්ධ වෙනවා මම හිතනවා දැන් ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා ඉතින් මේ විදිහට request එකක් web server එකට කළා web server එකෙන් response කරන cycle එකට අපි request response cycle එක කියලා කියනවා මේක ගැන අපි තවත් විදිහකට බලමු අපි දැන් දන්නවා මේ devices හඳුනගන්නේ IP address එකෙන් කියලා server එක host name එකනොයි IP address එකනේ හඳුනා ගන්නවා ඊට පස්සේ client IP address එකෙන් හඳුනා ගන්නවා ඉතින් මේ server එක user ගේ IP address එක දැනගත්තාම server එක දන්නවා මේ data කාටද හරියටම යවන්න ඕනේ කියලා. ඒ වගේම අපි දන්නවා මේ web server එකේ applications port numbers වලින් හඳුන්වනවා කියලා. ඉතින් මේකේ http port එකට 80 කියලා දාලා තියෙනවා. https කියන එහෙම නැත්නම් http එකේ secure version එකට 443 කියලා දාලා තියෙනවා. ඉතින් මේ දෙක conversion එකක් කියලා මම කලින් සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට අපිට තව applications මේ server එකේ deploy කරන්න පුළුවන්. ඒවා අපේ request එකට බාධාක් වෙන්නේ නැහැ. අපි හරි server එකේ හරි port එකට connect කරලා ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මේ server එකේ මේ port 80 කියන එකට connect කරලා ඉන්නවා නම් අපිට මෙන්න මේක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි බැරි වෙලාවත් මේ 110 කියන port එකට connect කරලා හිටියොත් තමයි අපේ මේ request එකට ප්‍රශ්නයක් එන්නේ. අපි හරි එකට connect කරලා ඉන්නවා නම් අපිට මේ server එකේ කොච්චර applications තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි මේ IP address එකයි host name use කරලා TCP එක හරහා connection එකක් establish කරගන්නවා. ඒ විදිහට establish කරගත්තට පස්සේ අපිට HTTP request send කරන්න පුළුවන්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් stack එකක් තියෙනවා. යටම IP තියෙනවා ඊට පස්සේ TCP ඊට පස්සේ HTTP මේකට අපි කියනවා ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල් ස්ටැක් කියලා.
IP එක උඩ TCP තියෙන හැම නැත්තම් TCP එක බේස් වෙලා තින්නේ IP එක උඩ HTTP බේස් වෙලා තින්නේ TCP එක උඩ ඉතින් ඔයාලා දැන් මෙතන බලාගෙන පුළුවන් get request එකක් කරන්න මේ web browser එකේ ඉඳන් web server එකට request එකක් කරනවා මේ user ට අදාළ document එක දෙන්න කියලා ඊට පස්සේ මේ server එකෙන් අදාළ port එකට connect කළා ඒ ඕන document එක බලලා රෙස්පොන්ස් එකක් විදිහට මේ බ්‍රවුසර් එකට අදාළ ડોකියුමන්ට් එකේ යවනවා මේ HTTP වලත් වර්ෂන්ස් තියෙනවා අපි ගොඩක් වෙලාට යූස් කරන්නේ 1.1 කියන එක. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් HTTP ඊට පස්සේ මේ වර්ෂන් එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ index.php කියන්නේ අපිට අදාළ ડોකියුමන්ට් එක තියෙන query string එක. ඉතින් මේ රෙස්පොන්ස් එකත් එක්ක අපිට ෆයිල් එකක් එක්කම එහෙම නැත්නම් අපිට අදාළ ડોකියුමන්ට් එකත් එක්කම තවත් දේවල් ටිකක් ලැබෙනවා. ඉතින් මෙතන වාර බලා ගන්න පුළුවන් HTTP version එක තියෙනවා. ඊට පස්සේ මෙතන 200 okay කියලා තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා status code එක. 200 එකෙන් අදහස් කරන්නේ අපේ request එක සාර්ථකයි කියලා. මේ විදිහට status codes කිහිපයක් තියෙනවා. මේ 200 okay කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ සාර්ථක request එකක් කරාම. रिक्वेस्ट කරාම අපිට ඒ විදිහට status code එකයි document එකයි එක තව අපිට එනවා ඒ document එකේ content length එක ඊට පස්සේ ඒ host agent ඒ වගේ තව තව informations ටිකක් අපිට බලා ගන්න පුළුවන් අපි ඒවා ඉස්සරහට කතා කරමු ඉතින් දැන් අපි මේ web server එකේ web browser එකේ තියෙන roles මොනවද කියලා බලමු මේ web server එකෙන් වෙලාවකට static contents ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති දේවල් response එකක් විදිහට යවනවා. ඒ කියන්නේ අපි එකට දීලා තියෙන පුළුවන් document එකක්, images, style sheets, javascript scripts ඒ වගේ අපි මේ web browser එකෙන් ඉල්ලුවාම ඒක දෙන්න මේ විදිහට static content තියෙන පුළුවන්. එතකොට මේ web browser එකට web server එකට request කරලා ඒකෙන් දේවල් ගන්න පුළුවන්. එතකොට මේ web browser එක මේ web server එකට request කරනවා මට මේ image එක මට මේ video එක මට මේ document එක දෙන්න කියලා ඊට පස්සේ ඒක web server එකෙන් අරගෙන web browser එකේ display කරනවා ඒ වගේම මේ web browser එකට පුළුවන් web server එකට query parameters තියෙන request කරන්න ඒ කියන්නේ හිතන්න අපේ website එක මොනහරි දෙයක් search කරනවා user කෙනෙක් මොනහරි දෙයක් search කරනවා එතකොට ඒ සර්ච් කරපු පැරමීටර් එකත් එක්කම මේ වෙබ් සර්වර් එකට රික්වෙස්ට් එකක් කරන්න ඕනේ මෙන්න මේ යූසර් මෙහෙම එකක් ඉල්ලනවා කියලා. ඉතින් මෙතන බලන්න search.php query sri lanka. ඉතින් මේ යූසර් සර්ච් කරනවා ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ මෙයා ඒ විදිහට get request එකක් යවනවා වෙබ් සර්වර් එකට. එතකොට මේ වෙබ් සර්වර් එක එක බලලා ඒකට ඩයිනමික් කන්ටෙන්ට් එකක් රෙස්පොන්ස් එක විදිහට සෙන්ඩ් කරනවා. දැන් අපි බලමු මේ get method එක browser එකක් ඇතුලේ කොහොමද වැඩ කරන්නේ කියලා. මම එකට Google එක open කරගෙන ඒක මං යනවා Wikipedia එකට. මම මෙතන මුලින්ම browser එකේ right click කරගෙන inspect tool එක ගන්න. මේකේ network tab එකට යන්න. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් මේ බ්‍රවුසර් එකෙන් කරන රික්වෙස්ට් මම Wikipedia එකට යන්න ඊට පස්සේ මම මේකේ ඉන්ටර්නෙට් කියලා සර්ච් කරන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ රික්වෙස්ට් තමයි මෙතන තියෙන්නේ ඉතින් මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් get request එකක් කරලා තියෙනවා ඒකේ status code එක 200 කියලා තියෙනවා ඒ කියන්නේ ඒක සාර්ථක රික්වෙස්ට් එකක් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන response headers request headers එහෙම බලා ගන්න මම කියුවාගේ ඔයාලට මෙතන තව informations බලා ගන්න පුළුවන් මේ content length එක ඊට පස්සේ date එක content type එක මොන වගේ response එකක්ද ලැබුණේ කියලා ඉතින් මෙතන response එකට ගිහින් බැලුවොත් බලා ගන්න පුළුවන් මේ විදිහට html response එකක් තියෙනවා ඉතින් ඒ තියෙන්නේ මෙන්න මේ document එක load වෙන්න ඕන information මේ browser එකේ web server එකට request එකක් කරනවා මේ user ට මේ document එක ඕනේ කියලා ඊට පස්සේ ඒකට response එකක් විදිහට අපිට මෙහෙම ලැබිලා තියෙනවා මෙතන header එකේ අපිට request headers වල බලා ගන්න පුළුවන් මේ user agent
ඊට පස්සේ method එක අපි get request එකක් කරේ ඒකේ නම එතන get කියලා තියෙනවා. මේ විදිහට අපිට මේ request එකට අදාළ information බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ images ඊට පස්සේ videos ඒවට වෙනම request එකක් කරන්න ඕනේ. ඒවා ගෙන්න ගන්න. ඉතින් ඒකට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මේ Wikipedia PNG එකට වෙනම request එකක් කරලා තියෙනවා. ප්‍රිවියු එක බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි මෙයාල request කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තව SVG එකකට මේ වගේ දේවල් මෙන්න මේ get method එකට අමතරව තමයි request කරන්නේ. ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් preview එකේ මේකේ තියෙන්නේ සාමාන්‍ය HTML page එක. මොනවත් styles වත් scripts වත් මුකුත් නැහැ. ඉතින් ඒ styles ටික මෙයාල වෙනම තවත් get method එකකින් තමයි request කරලා තියෙන්නේ. styles request කරාට පස්සේ තමයි මේ විදිහට items align වෙලා fonts ඇදලා එහෙම වෙලා තියෙන්නේ. දැන් මම හිතනවා මේ get method එක ගැන අවබෝධයක් එන්නේ නැති කියලා. ඔයාලට මතක ඇති අපි කලින් කතා කරා client server architecture එක ගැන. ඒ තමයි server එකක් client කෙනෙක්ගෙන් connection එකක් establish වෙනකම් බලන් ඉඳලා එහෙම connection එකක් establish වුණාට පස්සේ client ට ඕනතරම් වෙලාවක් server එකත් එක්ක communicate කරන්න පුළුවන් වෙනවා. මේ විදිහට client කෙනෙක් server එකට connect වුනහම මුලින්ම කරන්නේ read කරන එක. client කියනවා මට මෙන්න මේ දේ ඕනේ කියලා. ඊට පස්සේ ඒ ඕන දේ බලලා server එක client අදාළ දේ response එකක් විදිහට දෙනවා. ඒ වගේම සමහර වෙලාවට client server එකේ අලුත් දෙයක් create කරන්නත් අවශ්‍ය වෙන පුළුවන්. උදාහරණයක් විදිහට account එකක් create කරනවා කියන්නේ. ඒක එක අවස්ථාවක් මේ client කෙනෙක්ට server එකක් ඇතුලේ අලුත් දෙයක් create කරන්න ඕනේ වෙන. තවත් වෙලාවකට client server එකේ තියෙන මොනවා හරි දෙයක් update කරන්න ඕනේ වෙන්න පුළුවන්. ඒ වගේම client server එකේ තියෙන මොනවා හරි දෙයක් delete කරන්න ඕන වෙනත් පුළුවන්. මේ create කරන්න, read කරන්න, update කරන්න, delete කරන්න ඕන operations හතරට අපි කියනවා CRUD operations කියලා. ඉතින් මේ CRUD කියන වචනේ හැදිලා තියෙන්නේ මේ operations වල පළවෙනි letter එකේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් create කියන එකේ C එක, read කියන එකේ R එක, update කියන එකේ U එක සහ delete කියන එකේ D එක අරගෙන තමයි මේ CRUD කියන වචනය හදලා තියෙන්නේ. මේ HTTP වල methods කීපයක් තියෙනවා මේ operations කරගන්න. අපි දැනටමත් මේ get කියන එක කතා කරලා තියෙන්නේ. අපි දන්නවා මොන හරි දෙයක් read කරගන්න client server එකට request කරන එකට තමයි අපි get method එක use කරන්න කියලා. ගොඩක් කලාවට මම බ්‍රවුසර් එක යූස් කරන්නේ post සහ get කියන method දෙක. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එකෙත් අපි කතා කරන්න යන්නේ මේ get කියන method එකයි post කියන method එකයි ගැන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මොන හරි දෙයක් create කරන්න ඕන වුණා තමයි අපි මේ post කියන method එක යූස් කරන්නේ. මොන හරි දෙයක් create කරන්න ඕන වුණාම get කියන එක, update කරන්න update කියන method එක, delete කරන්න delete කියන method එක. අපි දැන් මේ get කියන method එක බලමු. client server එකත් එක්ක TCP connection එකක් establish කරාට පස්සේ browser එකෙන් get request එකක් server එකට යවනවා අදාළ query string එක දාලා. ඊට පස්සේ server එකෙන් ඊට අදාළ scripts, styles, images හා documents browser එකට එවනවා. ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් browser එකෙන් server එකට කරන get request එකක්. අපි කලින් දැක්ක මේ විදිහ get request එකක්. ඉතින් මෙතන තියෙනවා method එක. මේ get කියන්නේ method එක. මේ index.php කියන්නේ query string එක. එහෙම නැත්නම් අපිට ඒකට requested resource එක කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි server එකෙන් ඕනේ කියලා එවන්න කියලා කිව්ව document එක. ඉතින් ඒක තමයි මෙන්න මේ index.php කියන්නේ. ඊට පස්සේ මේ http 1.1 කියන්නේ version එක. එතකොට මෙතන headers බලා ගන්න පුළුවන්. අපි අර ඉස්සෙල්ලා දැක්කා වගේ host, ඊට පස්සේ user agent. ඉතින් අපි දැන් ටිකකට කලින් Wikipedia එකේ network tab එකට ගිහිල්ලා
ඒවා බැලුවා. අපි ඒකට තව පාරක් ගිහින් බලමු. මෙතන වල බලාගෙන පුළුවන් authority. ඊට පස්සේ method එක තියෙනවා get method එකක් කියලා. ඊට පස්සේ path එක තියෙනවා wiki/internet කියලා. ඒ කියන්නේ මෙන්න මේ path එක. අපි මේ wikipedia.org කියන host ගේ මෙන්න මේ wiki/internet කියන path එකේ තියෙන document එකට තමයි අපි request කරන්නේ. ඊට පස්සේ scheme එක තියෙනවා https කියලා. ඒ වගේම මෙතන user agent එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මතක ඇති additional resources තියෙනවා නම් ඒවා අපි තවත් get request වලින් තමයි request කරන්නේ. ඒ කියන්නේ අපේ document එකට අමතරව images, videos වගේ තියෙනවා නම් ඒවා අපි වෙනම get request වලින් තමයි request කරන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මේ internet කියන එකෙන් අපේ document එක තමයි request කරලා තියෙන්නේ. මෙතන preview එකේ බලා ගන්න පුළුවන් plain html තමයි තියෙන්නේ. ඊපස්සේ response එකේ html document එක. මේ svgs images අනිත් images උත් වෙන වෙනම get request වලින් තමයි request කරලා තියෙන්නේ. මීට අමතරව මේවා වෙනම කරපු request. ඒවා additional resources. එතකොට මේ style sheet එකත් අපිට මෙතන තියෙන plain html. ඉතින් මේක style කරන්න අපිට style sheet එකත් වෙනම request කරන්න ඕනේ. මේවට අපිට additional resources වලට වෙනම request කරන්න ඕනේ. ඔයාලා මෙතන බලාගෙන පුළුවන් response එක. එකේ තියෙනවා http version එක. ඊට පස්සේ 200 okay කියලා status code එක, serve එක, response එක කරපු date එක, content type එක, content length එක. ඒ වගේ information තියෙනවා. මෙතනටත් ගිහින් බලුවොත් මෙතන headers වල request headers නෙමේ response headers වල බලාගන්න පුළුවන්. content length එක, content type එක, date එක, serve එක වගේ information තියෙනවා. ඒත් එක්කම මෙතන general බලා ගන්න පුළුවන් status code එකයි request method එකයි. මේ status code එක කියන්නේ අපේ request එක සාර්ථකද නැත්නම් redirect එකක්ද මොකක්ද කියලා කියන්නේ මේ status code එකේ. ඊට මෙතන බලා ගන්න පුළුවන් තවත් status code කීපයක්. 200 කියන්නේ සාර්ථක request එකක්. එතකොට මේ 301 කියන්නේ redirect එකක්. මේ 301 කියන එක අපිට ගොඩක් කලකට ඉන්නේ post request එකක් කරද්දී. අපි මොකක් හරි වෙබ්සයිට් එකකට register වෙද්දී හෝ sign in වෙද්දී අපි ඒ information දීලා login button එක click කරාම අපිව තවත් page එකකට redirect කරනවා. يعني තවත් page එකකට එතන තියන්නේ නැතුව තවත් page එකකට යවනවා. ඉතින් ඒකට තමයි අපි redirect කරනවා කියන්නේ. අන්න එතකොට අපිට එන්නේ මේ 200 okay නෙමේ 301 කියන එක. සමහර වෙලාවට අපිට මේ 200 කියන status code එකත් බලා ගන්න පුළුවන් login වෙද්දී. ඒත් ගොඩක් වෙලාවට redirect තමයි කරන්නේ. ඊට පස්සේ මේ 404 කියන්නේ not found කියන එක. ඒ කියන්නේ අපිට මොකක් හරි page එකක් හොයාගන්න බැරි වුණා. මම ඒක මෙතන පෙන්නන්නම්. මම මෙතනට දාන්නම්. ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. මේකෙත් අවිලා තියෙනවා. Wikipedia does not have any article with this exact name කියලා. මෙතනට ගිහින් බලුවොත් මෙතන වට බලා ගන්න පුළුවන් 404 කියලා තියෙනවා. Request method එක get එක, status code එක 404. ඒ කියන්නේ එහෙම page එකක් නැහැ කියලා. ඉතින් ඒ විදිහට not found කියන තමයි මේ 404 කියන status code එක use කරන්න. ඔයාලා දැන් මෙතන බලා ගන්න පුළුවන් අනිත් status codes. 200 එකෙන් පටන් ගන්නේ success codes. ඊට පස්සේ client errors තමයි මේ 4 එකෙන් පටන් ගන්නෙ. server errors 5 එකෙන්. ඊට පස්සේ 3 එකෙන් තමයි redirections දාන්නේ. මේ විදිහට මේ වගේ status codes තියෙනවා. අපි දැන් දන්නවා අපිට මොකක් හරි කන්ටෙන්ට් එකක් රිට්‍රීව් කරන්න පුළුවන් සර්ව එකකින් get method එකක් යූස් කරලා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් http protocol එක. ඊපස්සේ මෙතන host ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ index.html කියන්නේ query string එක. එහෙම නැත්නම් අපි request කරන resource එක. මේකට තමයි අපි query string එක කියන්නේ. අපි මේ වෙනකන් සර්ව එකෙන් request කරේ static දේවල්. ඒ කියන්නේ අපිට මෙන්න මේ document එක, මේ image එක, මේ style sheet එක දෙන්න කියලා තමයි server එකට කිව්වේ. ඒත් සමහර අවස්ථා තියෙනවා parameters කීපයකට අනුව අපිට data retrieve කරගන්න ඕන. උදාහරණයක් විදිහට අපි මොනවා හරි Google එකේ search කරනවා කියලා හිතන්න. අපි මොනවා හරි search කරාම ඒ search phrase එක URL එකට දානවා. ඊට පස්සේ ඒ URL එකට අදාළව search result එක server එකෙන් request කරනවා. ඒ කියන්නේ අපි යම් කිසි parameters කීපයකට අදාළව තමයි content එක receive කරන්නේ. අපි දැන් බලමු
ब्रउस कोहमद सर्वे मे विधि पारामीटर्स पास कराने की अभी दें क्वेरी स्ट्रिंग मुका दिखाने अपीट आवश्यक रिसोर्स के पाते अपीट में क्वेरी स्ट्रिंग एक्सटेंड कराना पुलवा एक यानी थवाटिका दिख कराना पुलवा एक क्वेरी स्ट्रिंग अलुतिन दाना कोटस रापी क्वेरी पैरामीटर्स के लिए किया मित्र में टेस्ट स्लैश डेमो फॉर्म पीएचपी किया ने अपे रिसोर्स पाते कर एक यानी अपे क्वेरी स्ट्रिंग इधर पास में ने में नेम वन इक्वल वैल्यू वन एंड नेम टू इक्वल वैल्यू टू किया ने क्वेरी पैरामीटर्स दी मेक क्वेरी स्ट्रिंग मे क्वेरी पैरामीटर्स नेम वैल्यू पे आस दिए तमाय अभी मे पैरामीटर्स क्वेरी स्ट्रिंग अपेंड कर मित्र बड़ा बोला नेम वन वैल्यू वन गेला एक पे आएगा इट से नेम टू वैल्यू टू गेला तब पे आएगा तीन इति मे वैल्यूस अभी अपेंड कराने मैंने मे प्रश्नार्थम पास मैंने प्रश्नार्थ लगना पास तमाय अभी मेवा दागा मल्टीपल पैरामीटर्स तीयनाकराने एंड किया मार्क के अभी सामान्य पैरामीटर्स वंकर यूज करे कमास फंक्शंस मेथड्स यूज करते हैं कमा यूज करे मेथन मैंने में मेथन अभी पैरामीटर्स वंकराने एंड किया मार्क के यूज कर यूज देना कीवर्ड्स ब्राउज़र का अरगे ना मैं क्वेरी स्ट्रिंग का गैलपेन दिए दाल यू आर एल कंस्ट्रक्ट कर पास गेट मेथड डेकिंग एक रिट्रीव कर ये अलुतिंग कंस्ट्रक्ट कर यू आर एल यूज कर ला गेट मेथड डेकिंग सर्वर किंग रिक्वेस्ट करना मैंने मैं देना के इट पास सर्वर किंग एक रिट्रीव कर वेब ब्राउज़र के मैं सर्वर का एक सेंड करना ब्राउज़र के इट पास मैं ब्राउज़र का एक डिस्प्ले करना वेब पेज का खराब इतनी एक बड़े कराने को हम दिखेला बलू मूल्य मैं गूगल की बलू मम्म इतना सर्च कराना विकिपीडिया के एट बला पुलवा गूगल डॉट कॉम के सर्च इट पास प्रश्नार्थी अद्दाला नेम वैल्यू पे आस दिए मे क्वेरी पैरामीटर्स अपेंडला दीना मेतन दीना नेम मेक मेतन दीना वैल्यू मेक सामान लाख अद्दाला सैन दीना सर्च के इला प्रश्नार्थी प्रस्तम क्वेरी पैरामीटर्स दाने मेतन दीना नेम मेकाई वैल्यू वेक दी मेक विकिपीडिया के ना मेतन सर्च फंक्शन का मैं मेतन दाना पाइथन के मैं सर्च करना इतकट आड़ मेतन नेटवर्क टैब के बला बोलवा गेट मेथड तीनवा इतना गेट के दीना स्टेटस कोड 302 के दीनवा इट पास लोकेशन HTTP wikipedia.org index.php क्वेश्चन मार्क दाला सर्च पैरामीटर्स ऐड करेगा तीन ये विधि यूआरएल का कंस्ट्रक्ट करके ना दिया मेतन दिया नेम मेक मेतन दिया वैल्यू मेक मन की वागे नेम वैल्यू पे आसी दिया तमाय मेवा अपेन करेगा इतनी मैं सर्च किए ने कटा मैं पाइथन किए ने का दागे ना दिया इट पास तमाय ये विधि यूआरएल का कंस्ट्रक्ट करके ना एक अट रिक्वेस्ट कर ला दिया इट पास अभी टा मैं वागे आउटपुट का बला गया ना पुलवा बस स्टेटस कोड का 302 के ला दिया और मित्र बला गया पुलवा 302 क्या ने फाउंड किया ने का क्या ने अपिट आधार डॉक्यूमेंट का हम बुना के ला इधर कालिंग आगे में रेस्पॉन्स एड्रेस रिक्वेस्ट एड्रेस होत मित्र ना बला गया पुलवा दम मांग कता करने ने पोस्ट मेथड एक गया मैं पोस्ट मेथड एक इंतमाय अभी देवार सर्वे के क्रिएट करन एक तौर मित्र मूल्य में बला गया पुलवा मेथड एक दिना पोस्ट के ला इधर पास से टेस्ट डेमो अंडरस्कोर फॉर्म डॉट पीएचपी के लिए है ना क्वेरी स्ट्रिंग एक याने मैं पोस्ट रिक्वेस्ट करना पाथ देख इलांग बड़ा गया बोलवा मैं तो HTTP 1.1 के लिए HTTP वर्शन एक इलांग में तो होस्ट के लिए ना W3 स्कूल के लिए इति मैं W3school.com के ने के टेस्ट स्लैश डेमो अंडरस्कोर फॉर्म डॉट पीएचपी के ने के तमाय पोस्ट रिक्वेस्ट कराने इत मेतन नेम वन ईक्वल वैल्यू वन इट पास नेम टू ईक्वल वैल्यू टू के नेम वैल्यू पे आसी दिए वैल्यूस पास करना दें अभी इंस्पेक्ट टूल के यूज कर ला नेटवर्क टैब के कहते में पोस्ट मेथड पे निकला बड़ा
ඔයාලට මේකෙත් බලා ගන්න පුළුවන් මේ and එකෙන් තමයි values වෙන් කරගෙන තියෙන්නේ මම මෙතන login කියන එකට යන්න එච්චම මම මෙතනට username එක දෙන්නම් bob කියලා ඊපස් password එක දෙන්නම් මෙහෙම දැන් මම login කියන click කරන්න එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් post method එකක් වෙලා තියෙනවා status code එක 200 කියලා ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මෙතන request response headers බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට මොනවා හරි values ටිකක් server එකට pass කරලා response එකක් ගන්න තමයි අපි මේ post කියන method එක use කරන්නේ මම මෙතන username එකට bob කියලායි password එකට password එකක් දාලායි name value pair එක server එකට pass කරා මම නැත්තම් server එකට send කරා මම ඒ send කරලා server එකෙන් response එකක් බලාපොරොත්තු වුණා ඉතින් ඉදිරිය response එක ඇවිල්ලා තියෙනවා ඉතින් status code එක 200 මොකද අපේ values හරියටම server එකට ගිහින් තියෙනවා ඒත් එක incorrect username එකක් සහ password එකක් ඒත් values හරියට server එකට ගියා ඒකින් හරියට process එක වුණා ඒකින් ද එක 200 කියලා ඇවිල්ලා තියෙනවා මම දැන් මෙන්න මේ site එකට යනවා මම මේකෙත් network tab එක open කරගන්නවා මම login යන්න ඊට පස්සේ මම මේකට වැරදි username එකක් දෙන්න ඊපස් password එකකුත් දෙන්න මම log වෙන්න එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් post request එකක් කියලා තියෙනවා ඊට පස්සේ 303 කියලා c අද කියලා ඇවිල්ලා තියෙනවා 3 එකෙන් පටන් ගන්න redirections ඉතින් මම මේකට හරි එකක් දෙන්න දැන් මම log වෙන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ page එක redirect වුණා ඉතින් මම දැන් හිතෙනවා ඔයාලට hypertext transfer protocol එක ගැන අවබෝධයක් එන්නේ නැති කියලා ඒ වගේම http method එකක් වෙන post සහ get method එකත් status codes ගැනත් request headers සහ response headers ගැනත් තේරෙන්නේ නැති කියලා ඊළඟ වීඩියෝ එකේ අපි python use කරලා http request කරද්දී හම්බ වෙමු